අයිබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රියේ 9:30 මම මහේෂ් සේනාරත්න මම තිලිනී නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැක කෙරෙන හමුදා සමාජිකයින්ගේ සේවය වහා අත්හිටුවන්න එක්සත් ජාතීන්ගෙන් මෙරටට නිර්දේශ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලැබූ උසස් පෙළ සමතුන් 2000ක් ගුරු සේවයට බඳවා ගන්නා බව අගමැති කියයි. ආණ්ඩුවට එරෙහි ජනතා බල වේගයට නායකත්වයේ දීමට සූදානම් හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්. ආයුර්වේද සංස්ථා සභාපතිට සේවක විරෝධය. පොලිස් ආරක්ෂාව මැද සභාපති පිටවයයි. වටින ඔබට රටක් වටින වාසි මහජන බැංකුවේ ඉතරේ සුර NRF සීගිනුව 15% කිතුරයක් ලබා ගන්න අශෝක් TMT හය හොඳයි 50% දක්වා data save කරගන්න ජොනි වගේ ඉන්න එපා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැක කරන ආරක්ෂක හමුදාවල ඕනෑම අයෙකු සම්බන්ධයෙන් පවත්වන විමර්ශන සම්පූර්ණ කරන තෙක් වහාම ඔවුන්ගේ සේවය අත්විඳිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබෙනවා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිදල් හුසෙන් කුමරුදය ප්‍රකාශ කරන්නේ මෙම නිර්දේශයට අමතරව තවත් නිර්දේශ 39ක් ක්‍රියාවට නැංවීමට තමන් ශ්‍රී ලංකාවට අනුබල දෙන බවයි. මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හෙට ලබා දීමට නියමිත වාචික වාර්තාවේ පූර්ව පිටපතක් නිකුත් කරමින්. දවසේ පුවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 32 සැසිවාරයේ මේ වන විට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවා. ඊට මහකොමසාරිස් සෙයිදල් හුසෙන් කුමරු විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාචික වාර්තාවේ කරුණු 38කින් සමන්විත පූර්ව පිටවතක් ඊ රාත්‍රියේ නිකුත් වුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනීය නිර්දේශ ක්‍රියාවට නංවන ලෙසට ශ්‍රී ලංකා රාජ්‍යයට අනුබල දීම එහි ප්‍රථම කරුණයි. ඒ අනුව මානව හිමිකම් උල්ලංඝනය කළොත් ඔවුන්ට දඬුවම් දෙන බවට ආරක්ෂක හමුදාවල සියලු ශාඛාවන් වෙත රජයේ පැහැදිලි ප්‍රසිද්ධ හා නිසක උපදෙස් නිකුත් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කරන ඕනෑම ආරක්ෂකංශ සමාජිකයෙකුගේ විමර්ශන අවසන් වන තෙක් සේවය වහා අත්විඳීමට ක්‍රියා කිරීම ආරක්ෂකංශ ප්‍රතිසංස්කරණය අභ්‍යන්තර ආරක්ෂක කටයුතුවල හමුදාවේ භූමිකාව අඩු කිරීම සඳහා සමස්ත සැලැස්මක් සකස් කිරීම හමුදාව විසින් අත්පත් කරගනු ලැබ තිබෙන පෞද්ගලික ඉඩම් ආපසු ලබා දීම සිවිල් කටයුතුවලට හමුදාව මැදිහත් වීම අවසන් කිරීමට ප්‍රමුඛත්වයේ දීම ත්‍රස්තවාදී වැළැක්වීමේ හා මහජන ආරක්ෂක යන පනත් ජාත්‍යන්තර නීතිය සමග අනුකූල වන පරිදි යලි සකස් කිරීම ශ්‍රී ලංකාව ක්‍රියාවට නැංවිය යුතු කරුණු අතර වනවා. ඊට අමතරව දේශීය ස්වාධීන විමර්ශන නියන්ත්‍රණයක් සහිත හයිබ්‍රිඩ් විශේෂ අධිකරණයක් යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ විභාග කිරීමේ වරම්ලත් ජාත්‍යන්තර විනිසුරුවරුන් ඇතුළු විමර්ශකයන් ඇතුළත් වන පරිදි ස්ථාපිත කිරීම තවත් නිර්දේශයක්. නිමකර නොමැති බරපතල මානව හිමිකම් උල්ලංඝනය හා සම්බන්ධ නඩු මෙම විශේෂ අධිකරණය හරහා විභාග කිරීම මානව හිමිකම් කොමසාරිස්වරයා අනුබල දෙන නිර්දේශ අතර වනවා. ඊට අමතරව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවුම් කරුවන්ගේ සියලු නඩු විමර්ශනය කිරීම හෝ ඔවුන් නිදහස් කිරීම කළ යුතු බවටද මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රාජ්‍යයට අනුබල දෙනවා. මෙම නිර්දේශවලට අමතරව සිය පූර්ව වාර්තාව මගින් මහකොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුව පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යුක්තිය පසඳලීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණය මෙතෙක් මුළුමනින්ම සාක්ෂාත් කරගෙන නොමැති බවයි. මෙම පූර්ව වාර්තාව අනුව යමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිදල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාව පිළිබඳ වාචික වාර්තාව හෙට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට ප්‍රතිපිළිතුරු සැපයීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් හෙට